උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. දැන් අපේ පරණ නායකයාට පන්සල් වලට යන්න දායක සභාව රැස් කරලා දෙන්නේ කවුද? මේ වයින්ද මාත්‍ය කතා කරලා ඉවරලා. හරිද? මට ඒවා විස්තර කියන්න පුළුවන්. ඒක හරි නැතිනම් මං කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා හද ඒකලට රැසීමකත් මේ කරගන්න බැරුව දඟලන වෙලාවේ දැන් මේක ප්‍රේමදාස මාත්‍යගේ පැත්තට දාන්න try කරනවලු. අත්ත වශයෙන්ම එහෙම දුන්නා නම් මම නම් දන්නේ නැහැ දුන්නද නැද්ද කියලා. මම ඒ කාලේ ඉස්කෝලේ යන තරුණෙක්. දුන්නා නම් මට මතක විදියට ඉන්දියන් හමුදාව අපේ රටේ ඇවිල්ලා හිටියේ ප්‍රේමදාස මහත්තයා ඉන්දියන් හමුදාව ලංකාවේ ඉන්න එකට විරුද්ධයි. එතකොට ඉන්දියන් හමුදාව අපේ හමුදාවෙන් වෙන් කරලා මේ LTT සංවිධානය ඉන්දියන් හමුදාව අතර ප්‍රශ්නයක් ඇති කරවන්න යුද උපක්‍රමයක් විදියට හිතන එක ගැටලුවක් නෑ. ඒ එක්කම දැන් ඒ දවස්වල දැන් කරුණාම්මාන් LTT සංවිධානයෙන් ගැලවුවාම ඒ දවස්වල හොඳ නෑ. දැන් හොඳයි. ඉතින් ඒ නිසා මේ දෙබිඩි පිළිවත් ටික මේ රටේ ජනතාවට තවදුරටත් අන්දන්න බෑ කියලා තේරෙන්නේ නෑ. දැන් බලන්න මාස 6ක් ඇතුළත මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනප්‍රියතාව කොච්චර පල්ලෙහාට බහැලා තියෙනවද? දැන් මට ආරංචි විදියට පොට්ටුවේ කරන රිසර්ච් වල මහින්ද මහත්තයාගේ ජනප්‍රියතාවය ගැන සඳහන් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝගේ කට්ටිය මොරල් එක බහි කියලා ඉවරලා. ඒ නිසා මිත්‍රවරුනි තව කාරණා කීපයක් අපි කියන්න ඕන. දැන් කියලා විශේෂයෙන්ම දැන් කොරෝනා වලින් රටේ ආර්ථිකය බිඳුවටම බහැල ඉන්න වෙලාවේ මේ රටේ 42 ලක්ෂයක් ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබෙන ජනතාවට මාස 3ක් ආදායම සම්පූර්ණ නැති වෙලා ගිහිල්ලා බිමටම වැටිලා ඉන්න වෙලාවේ මේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැති විදිහට තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ නිසා එළමෙන පස් වෙනදා ලැබෙන ජයග්‍රහණයෙන් පස්සේ අපි ඉස්කෝලේ පටන් ගන්නවා. අපි දන්නවා ඉස්කෝලේ පටන් ගත්තාම දෙමව්පියන්ට දරුවන්ගේ කෑම පෙට්ටියේ මාළු පාන්නයක්ක් දාලා යවන්න වෙනවා. ත්‍රිවිල් එකේ බස් එකේ ඉස්කෝලේ කරන් යන්න තියෙනවා, ටියුෂන් යවන්න තියෙනවා. මේවට ආදායම් නැති තත්ත්වයක් තියෙන නිසා මාස 6ක අපි ප්‍රකාශයට පත් කරනවා මාස 6ක සහන කාලයක්. ඒ තුල සෑම දරුවෙකුටම එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සංකල්පය යටතේ ක්‍රියාත්මක වෙච්ච දිවා ආහාර වේල නොමිලේ ලබා දීමට අපි කටයුතු කරනවා.